සිත නෑ නම කියන එක කියලා වෙන. අපිට එහෙම අවශ්‍ය තරම් නෑ. මගේ හිතා. ඉන්නවම කියන එක නෙවෙයි ඇත්ත වශයෙන්ම පැහැදිලිව මෙහෙම කෙනෙක් අවශ්‍යයි කියන එක තමයි අපි කියන්නේ. දැන් උදාහරණයක් ගත්තාම රජින් වික්‍රමසිංහ මහත්තයා තාත්තාන්ක නැහැ. එතුමත් ඔය ආරක්කෝ නැති මම දන්නේ එහෙම කෙනෙක් එයා තාත්තා. රජින් ප්‍රේමදාස මහත්තයා තාත්තා. මේක අනුරුමාර තාත්තාන් නාමල් පීපරේද කියේ නාමල් මේ රාජපක්ෂ අර මස් මාළු ගන්න ඇති හොඳම තරුණයෙක් කියලා කිව්වනේ නේ. එතුමත් එහෙම බැලුවා තාත්තාන්ක බැලු බැලමට සියලු දෙනා පන්සල් ලකින වගේ පේනවනේ. පොදුගේ සමාජයේ නිර්ණය කරන්න මෙතන කවුරු හොඳ මාර්ගයක් සම්දිනිස් පිට දැන් නැති. දැන් ඔබතුමාලගේ ප්‍රකාශ වලින් දේශපාලන පටිතය තුල රාජ්‍ය දුරාචාරය දැන් මේ වීසා නිකුත් කිරීම දක්වා ඍජුවම රාජ්‍ය දුරාචාරය තමයි මතුවෙන්නේ. එතකොට මේ රාජ්‍ය දුරාචාරයේ හැසිරීම භාවිතය පහුගිය වසර 76 පුරාම මේ විකාශනයේ වෙමින් එනකොට විශ්වවිද්‍යාල පද්ධතිය මොනවද කරේ? අඩු වැඩි වශයෙන් 100%ක්ම නරකයි කියනවත් නෙවෙයි. නමුත් විශ්වවිද්‍යාල වල අපි පරීක්ෂණ කටයුතු කරමින් නිදහසේ හිටිය යම් කාල සීමාවක් බොහොම අතලොස්සක් මේවට සම්බන්ධ වුණා. නමුත් දැන් අපිට ඒක කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද දැන් පරිශන කරන්න නිදහසක් නිවහල් චින්තනයක් අපිට නැහැ. ඒ නිසා පාරට බහින්න වෙලා තියෙනවා. අපි පෞද්ගලික කාලේ පාරට බැස්සා. ඒ නිසා හැමදාම ඒක කරන්න ඕන කියන කතන්දරේ නෙවෙයි අපි ඉන්නේ. යම් අවස්ථාවක ජනතාවට අපට දරා ගන්න බැරි අවස්ථාවක් වෙනකොට ඉදිරියට ආව අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් ওই වගේම තමයි මේ සද්ධර්මයට මුවා වෙලා හැසිරෙන භික්ෂු සමාජයත් තමන්ගේ රාජකාරිය කරලා නැහැ. එතකොට ඒගොල්ලොත් දේශපාලන සුනකයින් වෙනුවෙන් කඩේ ගිහිල්ලා තියෙනවා. එතකොට එක පිරිසක් නෙවෙයි පැහැදිලිවම සියලු දෙනා වගකීම යුතුයි ඒකට. නමුත් ඒ පිළිබඳව එහෙම වගකීම බාර ගන්නා නම් පැහැදිලිව සමාලෝචනයක් වෙන්න ඕන. දැන් විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය, නීති අංශ, භික්ෂු සමාජය මේ සියල්ලගෙන්ම ඒ සමාලෝචනය විය යුතුයි. නමුත් එක්තරා දේශපාලන අවස්ථාවක මතුවෙනවා විවිධ සංවිධාන. ඒ වෙනුවෙන් පිනී ඉන්නවා. ඊට පස්සේ නායකයෙක් දේශපාලන මේ කණ්ඩායමක් පත් වෙනවා. ඊට පස්සේ අයි ගලා යන අර පාදට දේශපාලන සංස්කෘතියම මේක තමයි පහුගිය වසර 76 පුරාම සිදු වුණේ. ඉතින් මේ ක්‍රමයේ වෙනසක් කියලා බුද්ධිමය සංවාදයකින් මේ යනවනම් වැඩසටහන ඒ සමාලෝචනය පළමුවෙන්ම අවශ්‍යයි. අපි පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ මිනිමැරුම් වලට කියනවා චෝදනා කරනවා. හැබැයි සමස්තයක් විදිහටම මේ ආපසු හැරී බලනකොට දැන් මේ ජනාධිපති නීතිඥතුමා කිව්වා වගේ සියලුම පාර්ශ්ව වගකිය යුතුයි. එහෙමනම් සියලුම පාර්ශ්ව පැහැදිලි මැදිහත් විචාරයක යෙදෙන්න ඕන නේද? සියලු දෙනා ඒකරාශී විය යුතුයි. පක්ෂග්‍රාහීව එකතරා දේශපාලන පක්ෂයකට විතරක් ගැතිකම් කරමින් මේක යන්න බෑ මේ ගමන. සියලු දෙනා මේක හඳුනගත්තුවා ඒකරාශී වෙලා මේකට පිළියම් යෙදිය යුතුයි. පෞගිය සමයේ සෑම ක්ෂේත්‍රයක්ම පිරීමට ලක් වුණා ලක් කළා. ඒ කියන්නේ අහවල් ක්ෂේත්‍රය පිරීමට ලක් නුණා කියලා කියන්න බෑ. අපිට මාධ්‍යයටත් බෑ නේම කියන්නේ. හැම ක්ෂේත්‍රයක්ම ගිලගත්තා යම් යම් ප්‍රාමාණික වශයෙන්. ඒ කියන්නේ අඩු වැඩි වශයෙන්. ඒ නිසා එකම භික්ෂුන් වහන්සේලාට වුණත් එකම පිරිසක් කියලා මේ ඇඟිලි දික් කරන්න බෑ. ඒ පිරිස අතරත් ඉතාම අතලොස්සක් තමයි ඒ தത്വයට වග කියන්න ඕන. පැහැදිලිවම ගත්තොත් භික්ෂු ගෞරවය කියන එක පෞගේ කාලේ අන්තයට පරිහානියට ලක් කළා. ඒ කියන්නේ මොකද ඓතිහාසික පූජනීය වොයිස් එකක් මේ හඬක් තිබුණා අපිට. ඒක මකාමකා දහන මට්ටමට පත් කළා හිතාමතාම. ඒ නිසා අපි කියන්නේ ඒක හොඳයි කියන එක කිසිසේත්ම. ඒ නිසා ඒ ක්ෂේත්‍රයේ විතරක් නේ හැම ක්ෂේත්‍රයකම මේ වගකීම දරන්න ඕන. මාධ්‍ය ක්ෂේත්‍රෙත් සෑහෙන දුර වගකීමක් දරන්න ඕන. අපත් ඒ වැරද්ද බාර ගන්නවා. මොකද කල් වේලා ඇතුව මේකට පිවිසුණේ නැතිකම හේතු කොටගෙන මේක දරා ගන්න බැරි තැන තමයි පෞගේ කාලේ එළියට ආව.
දේශපාලන පඨිතය තුල පසුගිය 76 වසර තුලම මාධ්‍ය හිමිකාරත්වයක් තිබුණේ දේශපාලන ඥාතිත්වයේ අනුව. ඉතින් ඒවා පැහැදිලිව ඒ පුද්ගලයන් ආයතන එක්ක නිර්වත් කරන්න ඔබතුමාලා විද්වත් වෙන්න ඕන. ඒක කලාවයි. පිළිගත්තේ නැතුණාට ඒක හොඳට කලාවයි. ඒ යෝජනාවලියේ යෝජනාවක් තියෙනවා සියලුම මාධ්‍ය ආයතන public quoted companies විය යුතුයි. රාජ්‍ය සහ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන. ඒ අනුව ජනතාවට සියත 51ක් මොනම ක්ෂේත්‍රයකවත් සියලු දෙනා මේක බාරගත යුතු නැහැ. දැන් මාධ්‍ය අකුරට ලස්සනට වැඩ කරපු ආයතන තියෙනවා තමයි. පැහැදිලිවම. ඉතින් යම් අතලොස්සක් රාජ්‍යග්‍රහණයට ලක් වෙලා ඉතාලම කැත විදියට නිඳිද විදියට ක්‍රියාත්මක වුණා. ජනතාව සාප ගන්න මට්ටමටපත් වුණා. ඒක ආයි නැහැ කියලා වසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හැම ක්ෂේත්‍රයකම දෙන බුද්ධිමතුන් ඥාය පිළිගන පිළිගන්නා වූ අත්වසෙන් බුද්ධිමතුන් නෙවෙයි. උගත් ඇයි යම් පිරිසක් නියෝජනය කළා මේ වියත් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවටන මට්ටමට පරිහිමට ලක් කරන මට්ටමට පත් කළා. ඒක හැම ක්ෂේත්‍රයකම තියෙනවා. සම්පූර්ණයෙන්ම සුද්ධයි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. සියලු දෙනා මේකට සහභාගී වුණයි කියලා කියන්නත් බෑ. අසුභවාදී විදියට. එනිසා මේක තේරුම් ගන්න. අද ලෝකේ සමීක්ෂණ වාර්තා තියෙන මේ පොලිසිය ත්‍රිවිධ හමුදාව ලෝකේ අඩුම වැටුප් ලබනවා කියලා. ඔයගොල්ලන්ගේ මාධ්‍ය ක්ෂේත්‍රයත් අන්නේ වගේ එකක්. ඒකට ප්‍රධාන හේතුව දේශපාලකයින්ට කඩේවා ගන්න බෑ තෘප්තිමත් වැටුපක් ලබා දුන්නොත් ඔයගොල්ලන්ට. ගුරුවරුත් එහෙමයි. ලෝකේ බලන්න ආසියාවේ අඩුම වැටුප් ලබන ගුරුවරු ඉන්නේ අපේ රටේ. ඒ හිතාමතාම කරන දේවල්.